ටෙක්සිඩියයාල ඉගරට තයිබන් කියල පිළිගන්න ඕන තවත් අලුත් ඉන්ටෙට් මාගට පාඩම කරගලතින් ඕගොලට දි මේ පාඩමෙන් කතා කරන්නේ සාමාන්‍ය දුරට ඉංග්‍රීසි දැනුමක් තියෙන ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක්ට සාමාන්‍යෙන් හොඳ ගාන පොකට් මනි හොයාගන්න පුලො හොඳ වෙබ්සයිට් එකෙන තමයි අපි අද විඩියෙන් කතා කරන්න යන්නේ. ඉතින් අපි විඩියෙ හිල බල මොකද වෙබ්සයිට්ේ කොහොන් මේ සල්ලි වන්නේ කොහොන් මේ සල්ලි අපි අතර ගන්න කියලා එහෙනම් අපි විඩියකට යමු. ඔල දන්න ම පරි සෙක්මන් විදිර කරන්න අන්තරජාලය මුදල්ලවල සාර්ථ වෙච්ච එකනෙක් යෝ කීපදන කතාවක් කියන එක. ඉරින් මේක ප්‍රධාන හේතු තමයි ඔගොලො මෝටිවේට් කරන්න සහ අන්තරජාලය මුදල්වන්න බෑ මේ බොරු කතාවක් කියලා පෝමතයක් මේ ලංකාව තියෙන ඒක නැති කරන්න තමයි මේ පලින් සෙක්මන්ට් අපි කරන්න. ඉති අපි ගිහිල්ල බලමු පලින් සෙක්මන්ට් එකට කවද මේ සතියේ සාර්ථක මුදල්වල තියෙන කියලා ටෙක්සිරිචෝගේ වීඩියස් බලලා. ඉති අපි සුපුරදු ටෙක්සිඩි ෆිල්බැක් ෆෝල්ඩ එකට ගියොත් අපිට බලාගන්න ඉන්නවා අද දෙන්නේ මම දැක්කා එතනින් එක්කෙනෙක් ඉන්නවා කවින්දු ලක්ෂිත කියලා මල්ලි කෙනෙක් ඉන්න ඕනේ මට මැසේජ් දාලා තියෙනවා මෙන්න මේ විදිහට අයියේ මට 5 ෆස්ට් ඕඩර් එක ආවා ඔයාගේ වීඩියෝ බලලා තමයි මම පටන් ගත්තේ ජය වේවා අයියේ වාට කියලා දාලා තියෙනවා ඔයාගේ 5 ස්ක්‍රීන් ෂොට් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉතින් මේ තියෙන ඒගොල්ලෝ එයාගේ 5 ස්ක්‍රීන් ෂොට් එක එයා ක්‍රියේට් ලෝගෝ ෆෝ සෝෂල් මීඩියා කියලා සෝෂල් මීඩියා වලට ඕඩර් එකක් කරන් තියෙනවා ඩොලර් 5ක් කම්ප්ලීට් කරලා තියෙනවා ඊට අමතරව ඒක රිපීට් බයර් කෙනෙක් ගේ අරන් තියෙන 5 එකේ ලෝගෝස් ගැන දැනුම තියෙන කෙනා දන මේ රිපීට් බයර් කියන ලෝගෝ එක සයින් එක තමයි මේ තියෙන්නේ මේ රිපීට් බයර් සයින් එකෙන් කියන්නේ සාමාන්‍යයෙන් 5 එකේ එක දෙන්නේ කාටද කියන්නේ කෙනෙක් නැවත නැවත එකම කෙනාගෙන් ඕඩර්ස් දෙ කියන්නේ එකම සෙලර්ගෙන් දිනපතා බයි කරනවා නะ කියන්නේ දිනපතා නෙවෙයි ඒක ඇත්තටම දිගින් දිගටම බයි කරනවා නම් ඒක ඒගොල්ලොට දෙනවා මෙහි රිපීට් බයර් කියන එක නැත්නම් টොප් බයර් බැජ් එක දෙනවා කහපාට බැජ් එක. ඉතින් ඒක මම පොඩ්ඩක් අමතර දැනුමට ඔයගොල්ලන්ට දුන්නේ ඒක අද පාඩමෙන් කිසි සම්බන්ධයක් නැහැ. ෆයිව ගැන කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ටෙක්සිඩි ෆයිව කියලා YouTube එකේ ගහලා බලන්න. ඕනතරම් වීඩියෝස් තියෙනවා ටෙක්සිඩි ෂෝ එකේ ෆයිව ගැන ඔයගොල්ලෝ උගන්නපු ඒ වගේ තමයි. රුපියල් 50,000 ලක්ෂ වපු ගොඩාක් කට්ටියන ටෙක්සිඩි ෂෝ එකේ වීඩියෝස් බලලා ෆයිව හරහා ඒවත් මම වීඩියෝස් වල ගොඩාක් ඒවා කියලා තිනවා. ඉතින් කවිඳු ලක්ෂිත මල්ලි ගොඩාක් ස්තුතියි මේ ස්ක්‍රීන් ෂොට් එක අපිට ඉවරයි. ඊට පස්සේ ඉන්නවා තරුෂ සේවුමින කියලා මල්ලි කෙනෙක්. ඒ මල්ලිත් මට මැසේජ් එක දාලා තිබ්බා thank you අයියේ ඔයා හින්න people power එකේ පළවෙනි ඕඩර් එක ආවා කියලා දාලා තියෙන මැසේජ් එක. එයා කියලා තිනවා මම තව යට ස්ක්‍රීන් ෂොට් එක තියෙනවා මම ඒක ස්ක්‍රීන් ෂොට් කරේ නැහැ. මාස 4ක් ගිහලා තමයි අර පළවෙනි ඕඩර් එක ඇවිල්ලා තින්නේ. වා හිතන්න මාස 4ක් තිස්සේ ආ බලන් ඉඳලා තිනවා people power website එකේ orders ආවේ නැහැ කියලා proposal level එක accept කරුනේ නැහැ කියලා people power එකට පහින් ගහලා දාලා නැහැ. එයා මාස 4ක් ඉවසලා පළවෙනි ඕඩර් එක ගන්න තිනවා. ඉතින් එයාට පළවෙනි ඕඩර් එක ආවා කියන්නේ ගොඩක් දුරට ඉස්සරහට යන තියෙන chance එක වැඩි. ඊට පස්සේ එයාගේ account එක limit වෙන්නේ නැහැ. ඒ කියන්නේ orders ගත්තට පස්සේ account limit වෙන්නේ නැහැ. ඊට පස්සේ අලුත් proposal එනවා. ඒවට යවන්න අලුත්ෙන් project එනවා. ඒවට proposal යවන්න පුළුවන්. ඒ වගේ කරලා යාට සාර්ථක වෙන්න එයා පළවෙනි අඩිතාලම පළවෙනි පියවර තියලා තිනවා. එයාට ගොඩක් අපි යාට ගොඩක් සුපත් වෙනවා ටෙක්සි ෂෝ එකෙන්. ඒ වගේ තමයි ගොඩක් ස්තුතියි ස්ක්‍රීන් ෂොට් එක වල මේ තිනේ යාට එයාට ආපු ඉමේල් එක ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා මට වල දෙනවා. තියෙන්නේ ඔයාලට you sold an offer to කියලා කාගෙන් නමක් තිනවා කියවන්න උත්සාහ කරන්නේ. මට අකුරු හරියට පේන්නේ නැහැ එතන. ඉතින් දෙන්නට සුපත් වෙනවා people power එකෙන් 5 එකෙන් සාර්ථකලා ඉදිරියටම ගිහිල්ලා ලොකු ගානක් ලංකාවට ගේන්න ශක්තිය දැර ලැබෙවා කියලා. ඊට අමතරව යාට කියනවා මේ දෙක දෙන්නටම යා people power එකේ වැඩ කරන එක්කෙනා අනික් වෙබ්සයිට් හැම එකම try කරන්න මේ 5 එකේ වැඩ කරපු order ගත්ත එක්කෙනා අනික් වෙබ්සයිට් එකට කරලා සාර්ථක වෙන්න. මොකද ටෙක්සි ෂෝ එකේ වීඩියෝ බලව කියලා ඔයාට සල්ලි කැපෙන්නේ නැහැ. මේ දවස්වල හැම ISP internet service provider වගේ YouTube package දීලා තියෙනවා. YouTube package වලින් වීඩියෝ බලද්දී ඔයගොල්ලෝ සල්ලි කැපෙන්නේ පොඩි ගානකට මුළු මාසෙම YouTube unlimited බලන්න පුළුවන්. ඉතින් ඒවා try කරලා ඒවා දාගෙන YouTube වීඩියෝ බලන්න ඔයාගේ මම සල්ලි ගන්න නැහැ මේ ඔයා මගේ කෝස් එකක් කරා කියලා එහෙම මොකක්වත් නැහැ. ඔය YouTube වීඩියෝ ටික බලලා මම කෝස් කරන්නෙත් නැහැ ලංකාවේ කිසිම කෝස් එකක් මම කරන්නේ නැහැ. ඉන්ටර්නෙට් මාකටිං වලට ෆ්‍රී ඔෆ් චාර්ජ් තමයි හැමදේම කියලා දෙන්නේ. අනික මම හංගන්නේ නැහැ කිසි දෙයක්. හැමදේම කියන සමහර වෙබ්සයිට් දෙනවා මම සල්ලි හොයන්න බෑ වැඩිය.
ඒවත් මම කියන මට මෙසේජ් දැම්මම පර්සනලි මම කියන මේක මේට වඩා හොඳ මේ වෙබ්සයිට් වැඩ කරන්න මේට වඩා හොඳ වෙබ්සයිට් වැඩ කරන්න හැබැයි මේකේ පොඩ්ඩක් නොලෙජ් එක ගන්න මේක වැඩ කරන්න වගේ දේවල් මම කෙලින්ම කියන නිසා බය වෙන්න එපා අනිවාර්යෙන්ම ඔයාලට සිංහලෙන්ම කියන අපේ වචනෙම කියනවා ගේමක් ගහ ගන්න පුළුවන් මෙතනදී හැබැයි උනන්දු තියෙනෝනේ සතියක් දෙකක් බල්ලා දවස්සක් දෙකක් බල්ලා සල්ලි ආවෙ නැහැ කියලා මූණෙල්ල ගන්න එපා ඊට වඩා හොඳට සාර්ථක වෙනවා වඩ වෙනදී අද උදාහරණ දෙකක් දුන්නා මේ වගේ ඉවසීමෙන් කටයුතු කරලා ඔයාලට වැඩ කරලා සාර්ථක වෙලා ඉස්සරහට යන්න පුළුවන් එහෙනම් අපි වීඩියෝ එකේ ඉතුරු පාට් එකට යමු අද කතා කරන්න යන්නේ වෙබ්සයිට් එකක් ගැන වෙබ්සයිට් එක ගැන මම පොඩ්ඩක් විස්තර කරන්නම් ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ලෝකේ දැන් යන්නේ ඩිජිටල් යුගයක් ඒ කියන්නේ ඩිජිටලි තමයි හැමදේම කරන්නේ ඔයගොල්ලෝ ඉස්සර මේට අවුරුදු 15කට විතර කලින් කියන්නේ අවුරුදු 30ක 35ක් කට්ටිය මම මේ කතා කරන්නේ අලුත් කට්ටිය කතා කරන්නේ යංග ජෙනරේෂන් ගේම කතා කරන්නේ අවුරුදු 10කට 15කට කලින් ඔයගොල්ලෝ කොහොමද යාළුවා වගේ හැත්තරම මා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇහැට දැකපු නැති යාළුවෝ අඳුරගන්න ගොඩක් අමාරු ඉස්සර අර පෑනේ මිතුරෝ කියලා වගේ කන්සෙප්ට් තිබ්බා අර මට මතකයි අපි පොඩි කාලේ පිටර කට්ටියට ලියුම් ලියලා වළනවා ඒගොල්ලෝ අපිට රිප්ලයි වෙනවා වගේ ඒ කියන්නේ ඒ වගේ අතීතයක් අපිට තිබ්බා ඊට අමතරව ඇත්තටම මිතුරෙක් අඳුරගන්න ගොඩක් අමාරුයි ඊට දැන් කාලේ ආවම දැන් ඩිජිටල් යුගයට ආවට පස්සේ අපි සෝෂල් මීඩියා හරහා අඳුර නැති දැකලවත් නැති කෙනෙක් එක්ක යාළුකමක් ඇති කරගන්න පුළුවන් ඒ විදිහට ඒදී තමයි මේ ලෝකේ ඉස්සරහට යන්නේ ඩිජිටල් යුගේ තමයි අපි ඉන්නේ ඉතින් එතකොට මේකේ ලෝකේ දැන් අන්තර්ජාලය ඔස්සේ වැඩිපුරම අලෙවි වෙන්නේ සේවාවන් බාණ්ඩ නෙමෙයි සේවාවන් සමහර ඩිජිටල් ප්‍රොඩක්ට්ස් උත් තියෙනවා ඒ වගේම සේවාත් අලෙවි වෙනවා ඉතින් මෙතනදී ගොඩක් අලුතෙන් ලෝකෙට අඳුරලා දෙන ඩිජිටල් ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් තියෙනවා ඉතින් මේවා ටෙස්ට් කරන්න ඕනේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ හිතන්න උදාහරණයක් විදිහට අලුතෙන් මාකට් එකට ලංකාවේ කම්පැනි එකකින් බිස්කට් එකක් එළියට දානවා ඉතින් මේ බිස්කට් එක මිනිස්සු කැමති වෙයිද වගේ දේවල් දැනගන්න ඉතින් මිනිස්සුන්ට මේක සම ප්‍රොමෝෂන් යනකොට දැකලාදී ටවුන් එකකට ඇවිල්ලා කට්ටි දෙක බිස්කට් හරි පැකට් එක ගන්න හරි බෙදෙනවා කාලා බලලා මේක හොඳයිද මේ කොහොමද කියලා දැනගන්න. එතකොට මිනිස්සු කාලා බලලා එක හොඳයි නහොඳයි නැත්තම් නැහැ. නැත්තම් මේක ඉම්ප්‍රූව් වෙන්න ඕනේ මොනවා මේකේ සීනි පොඩ්ඩක් වැඩි උඩින් නැත්තම් මේක පෙන් ඩවුන් නම් හොඳයි මේක ඇන්ගල් ගතිය වැඩි වගේ ඕන දෙයක් අපිට රිවිව් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තමයි මේ අන්තර්ජාලයේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ඒ කියවු ඩිජිටල් ප්‍රොඩක්ට්ස් අපිට පුළුවන් රිවිව් කරන්න. ඒ කියන්නේ යූස් එක්ස්පීරියන්ස් එක කියන්නේ සාමාන්‍ය අපි යූස් කරෙක්ටින් ඔයාලට අලුතෙන් මොකක් හරි ෆෝන් එකක් දීලා කියන මාසයක් පාවිච්චි කරලා මේකේ හොඳ නරක කියන්නේ කියලා. එතකොට ඔයාලට කියන්න තියෙන්නේ මේ ෆෝන් එකේ මේක හොඳයි මේ කැමරාව හොඳයි මේක ස්පීඩ් එක හොඳයි මේක හැබැයි පොඩ රත් වෙනවා කියලා කියන්න පුළුවන්. මේක චාර්ජ් කරන්න ගොඩක් වෙලා යනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ මේක හෑන්ඩ් ෆ්‍රී දෙකේ සවුන්ඩ්ස් ක්වොලිටි මාදි මේක සවුන්ඩ්ස් හොඳයි වගේ ඕන දෙයක් රිවිව් කරලා කියන්න පුළුවන්. ඒ වගේ තමයි අපි අද කතරන වෙබ්සයිට් එකේ ඔයාලට කරන්න තියෙන්නේ වෙබ්සයිට් එකක් රිවිව් කරන්න. ඒ කියන්නේ ඒක ඔයා ටෙස්ටර් කෙනෙක්. එතකොට මේ අලුතෙන් ලෝකේ මම අලුතෙන් 5 වගේ වෙබ්සයිට් එකක් හදනවා. උදාහරණයක් කියන්නේ මම 5 වගේ වෙබ්සයිට් එකක් හදලා ඉන්ටර්නෙට් එකට දානවා. මේක එකපාර පබ්ලිෂ් කරන්නේ නැහැ. මොකද මේක ලොකු ප්‍රොසීඩිය එකක්. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් කෝටි ගණනක් ඉන්වෙස්ට් කරනවා මේක ප්‍රොමෝට් කරන්න. ඉතින් මේ ප්‍රොමෝට් කරන්න කලින් අපි දැනගන්න ඕනේ මේක ඔයා හිතන්නේ අපි මේක ප්‍රොමෝට් කරලා පස්සේ ලෝකේ ගොඩක් මිනිස්සු වෙන වෙබ්සයිට් එකට එද්දි මොකක් හරි දෝෂයක් මතුවෙලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අලුතෙන් එන iPhone එක රිලීස් කරනවා වැඩි ටෙස්ට් කරන්නේ නැතුව යූසර් ටෙස්ටිං කරන්නේ නැතුව රිලීස් කරනවා. ඒ කියන්නේ ෆෝන් ලක්ෂ ගණනක් විකිනවා දවසෙන් දෙකෙන්. එතකොට ඒ හැම ෆෝන් එකෙන් ඒ ෆෝන් වල 90%කට විතර එක මොකක් හරි ලොකු ප්‍රොබ්ලම් එකක් આવුත්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට චාර්ජින් පින් එක සති දෙකකින් විතර සවුත් වෙනවා වගේ ප්‍රශ්නයක් આવුත් ඒක ලොකු ක්‍රයිසිස් එකක් වෙනවා ඒ Apple ආයතනයට. මොකද ආපහු ඒ ෆෝන් ටික ගන්නවා රිෆන්ඩ් කරන්න ඕනේ නැත්නම් රිපෙයා කරලා දෙන්න ඕනේ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ වගේ තමයි වෙබ්සයිට් එකවත්. වෙබ්සයිට් එකකට යද්දි ඒක සොෆ්ට්වෙයාර් වගේ තියෙන්නේ. සොෆ්ට්වෙයාර් වගේම තමයි මේක ඔන්ලයින් බේස් සොෆ්ට්වෙයාර් තමයි ගොඩක් කරලා PHP වලින් තමයි ගොඩක් කරලා වැඩ කරන්නේ. PHP, JavaScript, HTML වලින්. එතකොට මෙතනදී මොකක් හරි යූසර්ස්ලා ගොඩක් එද්දි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ලොකු ක්‍රයිසිස් එකක් වෙනවා ඒ අදාළ ආයතනයට. ඒ නිසා මේගොල්ලෝ කරන්නේ අපි ඕගොල්ලෝ වගේ ලෝකෙ පුරාම ඉන්න කට්ටියගේ ටෙස්ට් එකක් ගන්නවා. කියන්නේ ටෙස්ට් කියන්නේ ලෝකෙ පුරාම කියන්නේ හැමෝගෙම කියන එක නෙවෙයි. කැමති කට්ටියගෙන් ඒගොල්ලෝ කියනවා මේ විදිහට මෙන්න මේ විදිහට ඔයාගේ ටෙස්ට් එක ඔයා කරන්න ඔයා මේ වෙබ්සයිට් එක ට්‍රයි කරන්න ට්‍රයි කරලා මට කියන්න මේක මොනවද ප්‍රශ්න කියලා. ඒ විදිහට කරන්නේ તો ඔයාගේ සාමාන්‍ය කියලා රෙජිස්ටර් වෙලා Facebook එකේ මතක් කරන්නේ ඒක රෙජිස්ටර් වෙන account එක හදන profile picture upload කරනවා යාළුවෝත් එක්ක chat කරනවා වගේ. ඉතින් මොකක් හරි වෙබ්සයිට් එක අදාළව ඒගොල්ලෝ කියනවා මෙන්න මේ දේවල් ටික කරන්න කරලා කියන්න මේක වෙබ්සයිට් එක හොඳයිද නැද්ද කියලා. එතකොට අපිට කරන්න තියෙන වෙබ්සයිට් එක ගිහලා log වෙලා ඒගොල්ලෝ කියන procedure එක කරන්න ඕනේ. කරලා ඉවර වෙලා
ඒගොල්ල රිවිව් එකක් දෙන්න ඕනේ මේක හොඳයි මෙතන හොඳයි මේක නරකයි මෙතන මේක පොඩ්ඩක් අමාරුයි මේක පල්ලියට ස්ක්‍රෝල් කරන්න ඕනේ ගොඩක් එතකොට හෝම් එකට යන්න අමාරුයි මෙතන මට හොයා ගන්න අමාරුයි මේකේ නම චේන්ජ් කරන්න කොහොමද කියලා මේකේ සිකියුරිටි ලෙවල් එක මදි වගේ මට හිතෙනවා ඒ වගේ ඕන දෙයක් සාමාන්‍ය දෙයක් ඒ කියන්නේ මේතන මම කියන්නේ software engineer කෙනෙක් ඉන්න ඕනේ මේ වෙබ්සයිට් එක රිවිව් කරන්න කියලා සාමාන්‍ය ඕගොල්ලෝ මම නම් මේ ස්කෝල් යනකො ඔලෙල් කරන කට්ටිය නම් මේ කොහොමද රෙකමෙන්ඩ් කරන්නේ ඉන්ටර්න් මාකටිං වලට එන්න එපා ඇත්තටම මොකද එක ඉස්සලාම බේසික් අධ්‍යාපන හදාර ලෙවල්ල තමයි මේ වගේ දේකට එන්න ඕනේ ඔගොල්ලෝ කියයි අනේ මට වෙබ්සයිට් එක කොහොම රිවිව් කරන්න මට කිසි දැනුමක් නැහැ නේ කියලා ඉතින් ඒක උනත් වාට කියන්න පුළුවන් මම ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි හැබැයි මට වෙබ්සයිට් එක බැලුවාම ඉක්මන රෙජිස්ටර් වෙන්න පුළුවන් මට මේ ප්‍රශ්නයක් නැහැ හැබැයි මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා නේද කියලා ඕගොල්ලෝගේ පර්සනල් අයිඩියා එක ඔයා වෙබ්සයිට් එක වෙබ්සයිට් පැඩිව අධ්‍යයනය කරපු නැති ඔයා සහ මම මාව කම්පයර් කරලා අනේ මට බෑනේ කියන එක නෙවෙයි මම මෙතන කියන්නේ ඔයා කරන්න ඕනේ ඔයාගේ පර්ස්පෙක්ටිව් එකේ ඔයාගේ දැක්මෙන් කියන්නේ වෙබ්සයිට් එක හොඳද නැද්ද මේකේ පාටම නරකද ඒ වගේ දේවල් කියන්න පුළුවන් ඒකට පැය ඒකට කරන්න ඕනේ අපි හැබැයි ඔන්ලයින් තමයි මේක කරන්න වෙන්නේ ඔන්ලයින් කියන්නේ මෙතනදී අපිට ඕන වෙනවා මම ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එක දාන්න මේ හැලෝ පින්ග් පොන්ග් තමයි වෙබ්සයිට් එකේ නම became a tester මේක තමයි වෙබ්සයිට් එක මම ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එක දාන්න ඉතින් මෙතනදී කරන්න තියෙන්නේ අපිට ගිහිල්ලා වෙබ්සයිට් එක චෙක් කරලා අර කියපු විදිහටම රිවිව් එක දෙන්න ඕනේ රිවිව් එක දෙනවට අමතරව කරන්න තියෙන්නේ හැබැයි ඔන්ලයින් තමයි මේක කරන්න ඕනේ ඔන්ලයින් හැබැයි අපේ මයික් එක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ ඒ වගේම වෙබ් කැමරාව එක ඕපන් කරලා තියෙන්න ඕනේ ඒ විදිහට තමයි මේක කරන්නේ ඊට පස්සේ අපේ ප්‍රොෆයිල් එක වැලිඩේට් කරන්න ඕනේ මේ වැලිඩේට් ප්‍රොෆයිල් කෙනෙක්ට ගිහිල්ලා LinkedIn account එකක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ තියෙනවා join කරන්න Facebook account එක කැමති නම් join කරන්න මම දැනට join කරලා නැහැ ඊට අමතරව වාඩ කරන්න පුළුවන් ටෙස්ට් වීඩියෝ කෝල් කෙනෙක්ට ගිහිල්ලා ටෙස්ට් වීඩියෝ කෝල් කෙනෙක්ට ගිහිල්ලා වාඩ පුළුවන් ඔයාගේ කනෙක්ෂන් එක කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ටේබල් කියලා එකට ඔප්පු කරන්න ඕනේ. ඉතින් ADSL එක පාවිච්චි කරන කරද්දී මම පොලිටික් එකක් දෙන්නා. සමහර වෙලාවට ඔයාගේ ADSL කනෙක්ෂන් එක අප්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් අඩු වෙයි. ෆයිබර් නෙමෙයි මම කතා කරන්නේ ADSL කනෙක්ෂන් ගැන. අප්ලෝඩ් ස්පීඩ් කනෙක්ෂන් එක අඩු නම් වාඩ පුළුවන් මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා හොට්ස්පොට් එකක් පාවිච්චි හොට්ස්පොට් වලින් ඒ කියන්නේ 4G වගේ කනෙක්ෂන් තියෙන එකට හොට්ස්පොට් එක පාවිච්චි කරලා ඔයාගේ වීඩියෝ කෝල් වල ස්ට්‍රෙන්ත් එක ඇති කියලා ඒගොල්ලෝට යවන්න ඊට අමතරව ADSL පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් කෙයාර්ෆුලි පොඩ බලන්න වීඩියෝ කෝල් වලදී සිග්නල් ඩ්‍රොප් වෙනවද නැද්ද ඒ වගේ බලන්න ඊට අමතරව දිගටම වාගේ හොට්ස්පොට් වලින් ඉන්ටර්නෙට් පාවිච්චි කරලා වීඩියෝ කෝල් ගන්න එපා මොකද මේක සල්ලි ගෙවන වැඩක් මේ කියන්නේ මේක පැය භාගයකට ඩොලර් 30ක් ඩොලර් 25ක් සමාන ඩොලර් 25ක් වෙන පැය භාගයකට ඒගොල්ලෝ කියන විදිහට ඉතින් ඒ නිසා ඒ වෙබ්සයිට් එක වැඩ කරද්දී ඔයා ගිහිල්ලා කෙලින්ම මේ හොට්ස්පොට් එකෙන් වැඩ කරනවා මොකද ඔයගොල්ලෝ දන්නා මොබයිල් ෆෝන් එකේ හොට්ස්පොට් වලින් අපි ලැප්ටොප් එකක හරි කම්පියුටර් එකකට හරි Wi-Fi දීලා තියෙද්දි හදිසි හරි ෆෝන් එකේ කෝල් එකක් ආවොත් ඒ හොට්ස්පොට් කනෙක්ෂන් ඩිස්කනෙක්ට් වෙනවා එතකොට අර අපි කරගෙන හිටපු වැඩේ අඩාල වෙනවා මේ පිට ලංකාවේ යාළුවෙක් එක්ක කතා කරන Zoom කෝල් එකක් නෙමෙයි මේ එහෙම නැත්නම් Skype හරි WhatsApp හරි කෝල් එකක් නෙමෙයි පිටරට එක්කෙනෙක් ඔව සල්ලි දීලා වගේ සර්විස් එක ගන්න එක්කෙනෙක්ට ඒ වගේ බාධා කිරීම කරන්න එපා ඒ නිසා හොඳ ස්ට්‍රෙන්ත් කනෙක්ෂන් එකක් තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඊට අමතරව මේ කොහොමද මේකෙන් සල්ලි ගන්න කියලාත් මම කියන්නම් සල්ලි ගද්දී ඉස්සල්ලාම වගේ ඇප්ලිකේෂන් එකේ මම ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එක දාන්නේ ක්ලික් කරලා රජිස්ටර් වෙන්න මේ රජිස්ටර් වෙද්දී ඕගොල්ලෝ අහනවා PayPal account එක මොකද්ද මොන PayPal එකට සල්ලි වන්න ඕන කියලා එතකොට එතන දාන්න ඕනේ transfer wise කියලා ඕගොල්ලෝ එතනත් කියලා තියෙන information වල transfer wise account එකට එවන්න PayPal email එතන ගහන්න යන්න එපා මොකද PayPal වලදී ලංකාවේ ප්‍රශ්න තියෙනවා. ඕගොල්ලෝ දන්නා ඕගොල්ලෝ කියේ හොර ක්‍රම වලින් ගන්න පුළුවන් කියලා මම කියන්නේ හොර ක්‍රම වලින් ගන්න ඕනේ transfer wise කියලා විනාඩි 2ක් ඇතුළත විනාඩි 5ක් උඩරිම පැය භාගයක් ඇතුළත ලංකාවට සල්ලි ගන්න පුළුවන්. ගොඩාක් ලේසි ක්‍රම තියෙද්දි PayPal වලින් අරගෙන PayPal වලින් ගද්දිත් සල්ලි අඩුලා එන්නේ. ඒකෙන් bank account එකට ගද්දි එතනින් සල්ලි අඩු වෙනවා. දැන් transfer wise එකේම වෙන්නේ නැහැ. ඒ නිසා transfer wise කියලා දෙන්නේ email එතන PayPal email එක ගන්න තියෙන තැන transfer wise කියලා දෙන්නේ. transfer wise account එකකින් හෝ PayPal එකෙන් තව වෙබ්සයිට් එක සල්ලි ගන්න පුළුවන්. ඒ නිසා රෙජිස්ටර් වෙන්න. ඒ විදිහට ඔයගේ ටෙස්ට් වීඩියෝ කෝල් කියලා එක පාස් කරගන්න. පාස් කරගෙන ඉවරලා ප්‍රශ්නයක් නැහැ. ටික කාලයක් ඉන්න. හැබැයි සතියක් දෙකක් මාසයක් විතරයි මෙතනට ඔයාට user tester කෙනෙක් විදියට වැඩ එද්දි. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් එන්න. දවස් දෙක තුනකට සැරයක්වත් log වෙලා බලන්න. එහෙම නැත්නම් මෙතන I'd like to receive session invitation via email කියන එක ටික එක දීලා save කරන්න. එතකොට invitation එක ලැබෙද්දි ඔයාට email එකක් එනවා. ඒ විදිහට තමයි වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් transfer wise එකෙන් සල්ලි ගන්න transfer wise account එකක් හදන්න. ඒක හදන්න TypeError නැත්තම් මට අනිවාර්ය message එකක් දාන්න, comment එකක් දාන්න මම ඒක කියලා දෙන්නම්. ඒක පොඩි දෙයක් තියෙන නැත්නම් ලොකු දෙයක් නැහැ. මම දන්න ඕගොල්ලෝ ප්‍රශ්න ගොඩාක් ඇති. ඒ ප්‍රශ්න හැම එකම comment section එකේ දාන්න. අපි ඒ ප්‍රශ්න විසඳගමු.
පිටරට තියෙන කෝටි ගණක් සල්ලි ලංකාවට ගෙනා ඩොලර් රුපියල්ලට කන්වර්ට් කරලා ලංකාවට ගෙනල්ලා ලංකාවේ දිලිඳුකමෙන් අපි ඉස්සරහට අරගෙන යමු. ඔයගොල්ලෝ හැමෝටම මේ දේට ශක්තිය ධෛර්යය තියෙනවා. මම සුභ ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම මේ දේවල් කරගෙන යන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබේවා. අනාගතයේ ඔයගොල්ලෝ හැමෝගේ සුභ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වීඩියෝ නැත්නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.